එමු ලංකාදීපයට. කාගේ ප්‍රියතම මෙලිබන් බිස්කට් දැන් 130ක් සීනි අඩුවෙන්. රස දන්න කාටත් හර්ෂෝ. තෙල්දෙනිය පොලිසියෙන් අල්ලා නයිමිරිස් වලින් ආවලා. මේ ලංකාදීප පුවත්පතේ වාර්තාවේ සටහන් කර තිබෙන්නේ. එම සටහනම වාර්තා කරනවා දිවයින පුවත්පත සැකකරුගේ රහසඟට නයිමිරිස් දියරවත් කිරීම. පොලිසිය වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නීතිපති උසාවියට දනුන් දෙනවා. ඒජේ අබේනායකගේ වාර්තාව. තෙල්දෙනිය පොලිසිය මගින් අත්අඩංගුවට සැකකරුවෙක්ගේ ලිංගයට නයිමිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාළව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ 12 වෙනි වගෝත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බව හා වගෝත්තරකාර පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් වෙනුවෙන් තමන් පෙනී නොසිටින බව නීතිපතිවරයා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙන බව තමයි එම සටහනේ වාර්තා කර තිබෙන්නේ. මේ පසුගියද ඇති වූ සිදුවීමක් පිළිබඳවයි එලෙස වාර්තා කර තිබෙන්නේ. එම සිද්ධිය පිළිබඳව එම සිද්ධිය විඳිත පුද්ගලයා විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ යාලි කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් ශ්‍රේෂ්ඨාධිකරණයට මේ බව ප්‍රකාශ කර තිබෙනවා. මේ පෙත්සමේ නීතිපතිවරයා පොලිස්පතිවරයා තෙල්දෙනිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු 11 දෙනෙකු වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. 20 විස්තරේ ජනවාරි 27 වෙනිදා තමන් අත්අඩංගුවටගෙන නීති විරෝධීව රඳවා තබා ගනිමින් වද හිංසා කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම කළ විමර්ශනයේදී තහවුරු වූ බව තමයි සඳහන් කර තිබෙන්නේ. මේ දන්නේ නැති නිසා අහන්නේ පොලිස් දෙපාර්තමේන්තුව දඬුවම් දෙන අලුත් ක්‍රමය එහෙමද? පුද්ගලයාගේ රහස් ප්‍රදේශයට නයිමිරිස් දියරවත් කිරීම මේක මේවා ලෝකේ කොහේ සම්මතයෙන් පිළිගත් ක්‍රමවේදයන්ද කියන එකයි ප්‍රශ්නය. ක්‍රූර වද හිංසා වලට ලක් කිරීමේ ප්‍රධානම කාරණාවක්. ඒවා අයිති වෙන්නේ කොයි පරිච්ඡේදයටද කියන එක ප්‍රශ්නයක්.